අයිබුවන් සුබ දවසක් ශිෂ්‍යාව හැමෝටම මම ඩොක්ටර් රොෂාන් කහටපිටිය දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරනවා අද අපි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශීරපායි සතුන් පිළිබඳව කෙටි හැඳින්වීමක් ශීරපායි සතුන්ට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මැමල්ස් ලා කියලා ඔයගොල්ලන්ට පින්තූරේ පේනවා විවිධ ආකාරයට විවිධ ස්වරූපයේ මැමල්ස් ලා ගොඩක් ඉන්නවා ඉතින් මෙන්න මේ අය සම්බන්ධ පොදු කාරණා ටිකක් අපි අද ඊටම කෙටියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ කාරණේ ඕගොල්ලෝ හොඳටම දන්න දෙයක් මනුෂ්‍යයා කියන්නේ ශීරපායි සතෙක්ද නැද්ද කියන එක ඔව් මනුෂ්‍යයා කියන්නේ ශීරපායි සතෙක් නමුත් ඇයි කියන ප්‍රශ්නය ඇහුවොත් සමහර වෙලාවට ඒ පරිපූර්ණ පිළිතුරක් දෙන්න ඕගොල්ලන්ට බැරි වෙන්න පුළුවන් අන්න ඒක සම්බන්ධයෙන්ත් අපි ඉස්සරහට කතා කරනවා පොදු කාරණා ඇතුළේදී මනුෂ්‍යයා කියන්නේ මැමල් කෙනෙක් ශිරපයි සත්වයෙක් එහෙමනම් ඒක ඔප්පු කරන්න තියෙන කාරණා ටික මොනවද කියන එකත් අපි ඉස්සරහදී කතා කරනවා ශිරපයි සත්වයන් කියලා කියන්නේ මැමල්ස්ලා කියන්නේ වර්තමාන ලෝකයේ වඩා ප්‍රමුඛතම ජීවීන් කාණ්ඩයක් මේගොල්ලෝ කිරිබී වැඩෙන සතුන් ඒකයි ඒගොල්ලන්ට ශිරපයින් කියලා කියන්නේ අපි ප්‍රමුඛතම කියලා ගත්තොත් මනුෂ්‍යයා තමයි දැනට මේ ලෝකයේ සිටින ප්‍රමුඛතම ජීවි කාණ්ඩය වෙන්නේ බුද්ධිමත් බව අතින් නිර්මාණශීලී බව අතින් ඒ හැම අතින්ම ඒ වගේම අපි අහලා තියෙනවා සත්ත්ව ලෝකයේ ගත්තාම අලියා ඒ වගේම චිම්පන්සියා වඳුරා රිළව වගේ සතුනොත් බුද්ධිමත් බව අතින් යම් මට්ටමක ඉන්නවා මනුෂ්‍යව තරමට නැතත් කියලා. ඒතකොට ශීරපයින් කියලා කියන්නේ අනිත් සතුන්ට සාපේක්ෂව ගත්තට පස්සේ බුද්ධි මට්ටමෙන් වැඩි යම් තාක් ප්‍රමාණයට සත්ත්ව ලෝකයේ ප්‍රමුඛ ජීවි කාණ්ඩයක් හැටියට සලකනවා. ඒ වගේම මේගොල්ලෝ ගොඩබිම සහ ජලයේ කියන කොටස් දෙකේම වාසය කරනවා. වඩා වැදගත්ම දෙයක් තමයි මේගොල්ලෝ ශරීර උෂ්ණත්වයේ නියත අගයක පවත්ව ගන්නවා. ඒකට අපි කියනවා අචලතාපී කියලා. මේකේ ප්‍රතිවිරුද්ධ වචනය චලතාපී කියන එක. අචලතාපී කියලා කියන්නේ පරිසර උෂ්ණත්වය වෙනස් වුණාට අපේ ශරීර උෂ්ණත්වය නියතව පවත්වා ගැනීම. එතකොට උත්තර ද්‍රවයේ විසන සත්තුන් ගත්තොත් ඒගොල්ලන්ගේ බාහිර පරිසර උෂ්ණත්වය අඩු වුණත් ඒගොල්ලන්ගේ ශරීර උෂ්ණත්වය ඒගොල්ලෝ නියතව පවත්ව ගන්නවා. ඒ සඳහා ඒගොල්ලන්ට විවිධාකාර අනුවර්තන තියෙනවා. ඒ වගේම ගොඩාක් කටුක පරිසර තත්ත්වවල ජීවත් වෙන උදාහරණයක් කාන්තාර ප්‍රදේශවල ජීවත් වෙන සතුන්ටත් ඔවුන්ගේ ශරීර උෂ්ණත්වයට සාපේක්ෂව බාහිර පරිසර උෂ්ණත්වය වැඩි වුණත් අන්නේ බාහිර පරිසර උෂ්ණත්වයට සම්බන්ධ නොවි ශරීර උෂ්ණත්වය ස්ථාවර අගයක පවත්ව ගන්න ඒගොල්ලන්ටත් යම් යම් අනුවර්තන තියෙනවා. වැඩිපුර දහඩිය දානවා. අන්න ඒ වගේ කාරණා වලින් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ශරීර උෂ්ණත්වය අචලව පවත්ව ගන්නවා. ශිරපායි සතුන්ගේ කිංගඩම් එක මුදුන් මුල වෙන්නේ ඇනිමාලියා කියන රාජධානිය. ඒ වගේම ෆයිලම් එක කෝඩේට ඊට පස්සේ තමයි ක්ලාස් එක හැටියට මැමේලියා එන්නේ. එතනින් පල්ලෙහාට ශිරපායි සතුන් විවිධාකාරයට බෙදිලා යනවා. ශිරපායි සතුන් ගත්තට පස්සේ එක එක විදිවලට විවිධාකාරයෙන් ඒගොල්ලොන්ගේ ක්ලාසිෆිකේෂන්ස් තියෙනවා, බෙදීම් තියෙනවා. නමුත් ජෙනරල් ක්ලාසිෆිකේෂන් ඔෆ් මැමල්ස් කියලා ගත්තොත් මෙන්න මේ ආකාරයට අපිට ඒගොල්ලොම ක්ලාසිෆයි කරන්න පුළුවන්. එතකොට ඇනිමල්ස්ලා ගත්තොත් ලයන්ස්, ටයිගර්, ඩොග් මේගොල්ලෝ. ඊළඟට මාසුපියල්ස්ලා ගත්තොත් කැංගරු, කෝලා, බෙයා වගේ කට්ටිය. ප්‍රයිමේට්ස්ලා ගත්තොත් චිම්පන්සි, ගෝරිල්ලා, මංකි. රොඩන්ට්ස්ලා ගත්තාම ස්කුරල්, ලේනා, මවුස්, පෝකියුපයින් ඉත්‍යාවා. සිටේසියන්ස් කියලා ගත්තොත් ඩොල්ෆින්ස්ලා, වේල්ස්ලා මේගොල්ලෝ මුහුදේ ඉන්න ශිරපායි සතුන් විදිහට ගන්නවා. ඒ වගේම තවත් ඒ කාණ්ඩවලට අයිති නොවන සතුන් කීප දෙනෙකුත් ඉන්නවා. නමුත් ඒගොල්ලෝ මැමල්ස් කියන කාණ්ඩයට තමයි අයිති වෙන්නේ. මෙන්න මේ කාරණා ටික හරි වැදගත්. ශිරපායි සතුන් සතු ලක්ෂණ. එතකොට මනුෂ්‍යයා ගැන මම ඉස්සෙල්ලා කතා කරා. බලන්න මනුෂ්‍යයාගෙත් මේ ලක්ෂණ තියෙනවද කියලා. ශිරපායින් කියලා කියන්නේ කිරිබී වැඩෙන සතුන් කියලා අපි කතා කරා. එතකොට කිරිබී වැඩෙන්න නම් ස්තන ග්‍රන්ථි පිහිටලා තියෙන්න ඕනේ, ශීර ග්‍රන්ථි කියලා අපි කියනවා. ඒකෙන් තමයි කිරි නිෂ්පාදනය වෙන්නේ. ඒ කිරිනි වලින් තමයි පැටවුන් පෝෂණය කරලා පැටවුන්ගේ වර්ධනය සිද්ධ වෙන්නේ. එතකොට මූලිකම ලක්ෂණයක් තමයි ශිරපායි සතුන්ගේ ස්තන ග්‍රන්ථි පිහිටා තිබීම. ඒ වගේම මම ඉස්සෙල්ලා කතා කරා වගේ මේගොල්ලෝ අචලතාපී, බාහිර පරිසර උෂ්ණත්වය අනුව ශරීර උෂ්ණත්වය වෙනස් නොවන කට්ටිය.
මේ කට්ටියගේ හදවතේ කුටීර හතරක් තියෙනවා. කාර්නිකා දෙකයි, කෝෂිකා දෙකයි වශයෙන්. ඒ වගේම සමේ රෝම පිහිටා තියෙනවා. ඒකත් අර අචල තාපී බව රැකගන්න අනුවර්තනයක් විදිහට තමයි භාවිතා වෙන්නේ. මේගොල්ලෝ බිහි කරන්නේ සජීවී පැටව්, ජීවත් වෙලා සිටින පැටව් තමයි මේගොල්ලෝ බිහි කරන්නේ. ඒ වගේම කොඳුරට පේලිය ගත්තට පස්සේ මේකට කියන්නේ ග්‍රයිවි කශේරුකා කියලා, සර්වයිකල් වර්ටිබ්‍රේ කියලා ඉංග්‍රීසි වලින් කියනවා. ග්‍රයිවි කශේරුකා හතක් පිහිටලා තියෙන එක හිරපායි සතුන් සතු ලක්ෂණයක්. නමුත් ස්ලොත් නැමැති විශේෂයේ හැර ඒ වගේම විෂම දන්ති ස්වභාවයක් තියෙනවා මේගොල්ලන්ගේ. එතකොට දත් ගත්තට පස්සේ චාර්වක, පුරස්චාර්වක, කෘන්තක, රදනක වශයෙන් දත් වර්ග බෙදිලා තියෙන එකත් ශීරපායි සතුන්ගේ ලක්ෂණයක්. හොඳ ශ්‍රවණ හැකියාවක් ලැබිලා තියෙනවා බාහිර කන් පෙති පිහිටීම නිසා. මෙන්න මේ කාරණා ශීරපායි සතු ලක්ෂණ වුණත් මේ වගේ සමහර ඇතැම් කාරණා ඉතාම කලාතුරකින් යම් සතෙක්ට ශීරපායි සතෙක්ට ආදේශ නොවන අවස්ථා නැතුව නෙමෙයි. මෙන්න මේකේ වැදගත් කාරණයක් තියෙනවා. There are over 5,000 species of mammals on earth. Species 5,000කට වඩා mammalsලා ඉන්නවා earth එකේ. ඒක ඉතාම විසිරුණු ප්‍රදේශයක තියෙන්නේ. මේගොල්ලෝ all over the world ඉන්නවා. එතකොට අපි ඉස්සෙල්ලා කතා කරා වගේ coldest Atlantic regions, Arctic regions වල ඉඳලා ඉතාම උෂ්ණත්වය වැඩි කාන්තාර දක්වා මේ මැමස්ලා විසිරිලා විහිදිලා ඉන්නවා ලෝකේ. ඒගොල්ලොන්ට ඒ කටුක පරිසර තත්ත්වයට ඔරොත්තු දීමට පවා හැකියාව ලැබිලා තියෙනවා සබාධාමෙන්. එතකොට මැමස්ලා ගත්තට පස්සේ අපි උඩින්ම තියන්නේ හියුමන්ස්, ඩොග්ස්, කැට්ස්, වේල්ස්, ඩොල්ෆින්ස්, බැට්ස්, එලිෆන්ට්ස්, හෝසස්, කවුස්, මයිස් ඇන් රැට්ස්. මේ විදිහට මෙන්න මේ සප්ත කාණ්ඩවලට අමතරව බොහෝ සත්ව විශේෂ 5,000ක් ආවරණය වෙන සත්ව ගහණයක් සිටින කාණ්ඩයක් හැටියට තමයි මැමල්ස් ලව හඳුන්වන්නේ. ශීරපායි සතුන් කියන්නේ කොයි වගේ කට්ටියක්ද කියන එක පිළිබඳව ඔයගොල්ලන්ට අවබෝධයක් දැන් ලැබිලා ඇති. ශීරපායි සතුන් වඳවියාමේ තර්ජනයට ලක් වෙච්ච රටවල් අතර ශ්‍රී ලංකාවට 34 වෙනි ස්ථානයේ හිමි වෙලා තියෙනවා කියලා ලිටරචර් වල සඳහන් වෙනවා. එතකොට ඒක ඉතාම ඉහළ ස්ථානයක්. ඒ කියන්නේ අපි රැකගත යුතු සතුන් වඳවී යාමේ තර්ජනයට ලක් වෙන ඇති බවට අපිට අඟවන අනතුරු ඇඟවීමක් තමයි මේ ශ්‍රී ලංකාව 34 වෙනි ස්ථානයට පත් වෙලා කියන එකෙන් සටහන් වෙනවා. ඒකට තව එකතු කිරීමක් කරොත් මේ ලංකාවේ ශීරපායි විශේෂ 29ක් තර්ජනයට ලක්ව විශේෂ ලෙස රතු දත්ත පොතට ඇතුළත් වෙලා තියෙනවා. ඒක විශේෂ කාරණයක් තමයි අර ලංකාවට 34 වෙනි ස්ථානය හම්බ වෙන්න. මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තියෙනවා ශීරපායින් විශේෂ 127ක් පමණ. ඒකෙන් 20ක් විතර මෙරට විතරක්ම දකින්න පුළුවන්. ඒකෝලන්න අපි ආවේණික විශේෂ කියලා සටහන් කරනවා. ශ්‍රී ලංකාවේ දැනට තර්ජනයට ලක් වෙලා ඉන්න ශීරපායි විශේෂ 29 ගත්තාම මෙන්න මේ විදිහට ලිස්ට් එක තියෙනවා. මේ ස්ලයිඩ් එක සහ ඊළඟ ස්ලයිඩ් එක දෙකේම ඒ විස්තරය තමයි තියෙන්නේ. නම් සඳහන් වෙන්නේ අන්නේ සතුන්ගේ. පර්යේෂකයන්ට අනුව වඳවී යාමේ තර්ජනයට ලක්විය ඇති ශීරපායින් අතරින් වැඩිම සංඛ්‍යාවකටම හිමිකම් කියන රට බවට පත් වෙලා තියෙන ඉන්දුනීසියාව. ඉන්දුනීසියාව ගත්තොත් ඒ රටේ ශීරපායි විශේෂ 188ක් දැනට වඳවී යාමේ තර්ජනයට මුහුණ පා තියෙනවා. මෙම සංඛ්‍යාව ගත්තහම ලෝකයේ ශීරපායි සත්ව විශේෂ ගණනෙන් 5.75ක් තරම් ඉහළ අගයක් වෙනවා. ඒක දෙවන ස්ථානයට පත්වත්තේ ජෛව විවිධත්වය ඇතිනි ඉතා පොහොසත් රාජ්‍යයක් ලෙස සැලකෙන මැඩගස්කරය. දකුණු අප්‍රිකාවට කිට්ටුව තියෙන අප්‍රිකා මහද්වීපය අසල තියෙන දූපතා. ඒක ඉතාම ජෛව විවිධත්වය ඇතිනි පොහොසත් රටක් හැටියට තමයි සැලකෙන්නේ. ඉස්සෙල්ලා කිව්වා වගේ අන්න ඒ රට දෙවන ස්ථානයට පත් වෙලා තියෙනවා. ඒකේ ශීරපායි විශේෂ 120ක් වඳවී යාමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා. ඒ වගේම තුන්වෙනි ස්ථානයට පත් වෙලා තියෙන මෙක්සිකෝව කියන රට, ඒකේ ශීරපායි විශේෂ 96ක් වඳවී යාමේ තර්ජනයට දැනට මුහුණ දීලා ඉන්නවා. මේ අතරේ හතරවෙනි ස්ථානයට පත් වෙලා තියෙන අපේ අසල්වැසි ඉන්දියාව, විශාල රටක්.
ඉන්දියාවත් ශීරපාය විශේෂ 92ක් තර්ජනයට ලක් වෙලා ඉන්නවා. ඒ වගේම පස්වෙනි ස්ථානයේ පසු වන්නේ බ්‍රසීලය. බ්‍රසීලය කිව්වම අපිට මතක් වෙන්නේ ඇමේසන් නදී ආශ්‍රිත, ඇමේසන් වනාන්තරය ආශ්‍රිත පරිසර කලාපයක්. අන්න ඒ සුවිශාල පරිසර පද්ධතියේ අඩංගු වෙන බ්‍රසීල රට තුලත් සත්ව විශේෂ ශීරපාය විශේෂ 81ක් වඳ වී යාම තර්ජනයට මුහුණ පාලා තියෙනවා. එතකොට අපි කතා කරපු මේ රටවල් පහේ වඳ වී යාමේ තර්ජනයට ලක් වූ ශීරපායන්ගේ සමස්ත ප්‍රතිශතය ගත්තාන් පස්සේ ලෝකේ ප්‍රතිශතයෙන් 17.63ක් වගේ විශාල සංඛ්‍යාවක් මේ ප්‍රධාන රටවල් පහේ විතරක් වඳ වී යාමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා. ඊළඟට අපිට ඇතිවන ප්‍රශ්නයක් තමයි, හේතුවක් තමයි ඇයි මේ සත්තු මේ විදිහට වඳ වී යාමේ තර්ජනයට මුහුණ පාලා තියෙන්නේ කියලා. ප්‍රධාන වශයෙන්ම මුහුණ පාන හේතුවක් තමයි ගෝලීය උණුසුම ඉහළ යාම. ගෝලීය උණුසුම ඉහළ යාම සමගම සතුන්ගේ උණුසුම දරා ගැනීමට අපහසු වීම, ඒ වගේම උත්තර ද්‍රව්‍ය සහ දක්ෂිණ ද්‍රව්‍ය හිමකඳු දියවීම නිසා සාගර ජල මට්ටම ඉහළ යාමෙන් ගොඩබිම් ප්‍රදේශවල ඉඩකඩ අඩුවීම, මෙන්න මේක ප්‍රධාන හේතුවක් විදිහට සලකනවා. ඒ වගේම මිනිසුන් විසින් කරන ක්‍රියාකාරකම් නිසා තමයි බොහෝ දුරට සතුන් වඳ වී යාමට ලක් වෙන්නේ. සතුන්ගේ වාසස්ථාන විනාශ කිරීම ඒ අතින් ප්‍රධානයි. ඒ වගේම ස්වභාවික විපත්, ගම් වතුර වෙන්න පුළුවන්, නායයාම වෙන්න පුළුවන්, සුනාමි වෙන්න පුළුවන්. අපි අහලා තියෙනවා අතීතයේ උල්කාපාත, උල්කාශ්ම කඩන් වැටිලා සතුන් විනාශ වුණා කියලා, වඳ වෙලාම ගියා කියලා. ඒ වගේම ප්‍රධාන වශයෙන්ම වනාන්තර විනාශය, මිනිසුන් වනාන්තරයේ තුරට වනාන්තර ආක්‍රමණය කරගෙන යනවා. ඒක මනුෂ්‍ය වාසය සඳහා පාවිච්චි කරනකොට සතුන්ට ජීවත් වීමට ආහාර සොයා ගැනීමට, ජලය සොයා ගැනීමට තියෙන වනාන්තර ප්‍රතිශතය අඩුවීම නිසාත් මේ විදිහට ශිරපාය සතුන් වඳ වී යාමේ තර්ජනයට මුහුණ පානවා. ඒ වගේම සතුන් දඩයම් කිරීම වැනි කාරණා හේතු වෙනොත්, එතකොට නීති විරෝධී දඩයම් කිරීමේදී ඒ සතුන් පිළිබඳ අවබෝධයක් නොමැතිව නීති විරෝධීව සතුන් දඩයම් කිරීම මේ සතුන් විනාශ වෙලා මේ සත්ව ලෝකයෙන් මේ ශිරපාය කාණ්ඩ තුරන් වී යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ ඉන්නේ බ්ලූ වේල් කෙනෙක්. මේක ඉතාම ජනප්‍රිය පින්තූරයක් අන්තර්ජාලයේ. මේගොල්ලෝ කිලෝමීටර් 100 ගණන් පිහිනනවා ආහාර හොයාගෙන. ඒ වගේම ඉතාම නිදහසේ තමන්ගේ වාසභවන තුල නිදහසේ පිහිනමින් කටයුතු කරන සත්ව කොට්ටාශයක් තමයි බ්ලූ වේල්ස්ලා කියලා කියන්නේ, ශිරපායි සතුන්. මේ තමයි largest mammal on land. පොළොව මත වෙසෙන විශාලතම ශිරපායි සත්ව ඇෆ්‍රිකන් එලිෆන්ට්. ඔගොල්ලෝ දන්නවා ඇෆ්‍රිකන් එලිෆන්ට් සහ ඒෂියන් එලිෆන්ට් ගත්තා වෙනස්කම් තියෙනවා. ස්වරූපයේ වෙනස්කම් වලින් අඳුර ගන්න පුළුවන්. මේන ඇෆ්‍රිකන් එලිෆන්ට් කෙනෙක් අප්‍රිකානු අලියා තමයි දැනට පොළොව මත වෙසෙන විශාලතම ශිරපායි සත්ත්වය විදිහට සැලකෙන්නේ. විශාලතම ශිරපායි සත්තු ගැන අපි කතා කරනවා වගේම ස්මෝලස්ට් මැමල් කෙනෙකුත් ඉන්නවා. එයාට අපි කියනවා ට්‍රස්කන් ශ්‍රූ කියලා. මේ ට්‍රස්කන් ශ්‍රූගේ බර ගත්තාම ග්‍රෑම් 1.8ක් වගේ තමයි වෙන්නේ. එයා තමයි සලකන්නේ කුඩාම ශිරපායි සතා විදිහට. හරි, ඕගොල්ලෝ ශිරපායි සතුන් පිළිබඳ යමක් ඉගෙන ගන්න ඇති කියලා හිතෙනවා. ශිරපායි සතුන් කියන්නේ ඉතාම විශාල ලෙස පැතිරිච්ච මාතෘකාවක්. කෙටි වේලාවකින් කතා කරලා අවසන් කරන්න බැරි තරමේ විශාල මාතෘකාවක්. නමුත් මේ ගත්ත ෆවුන්ඩේෂන් එක උඩ ඕගොල්ලන්ට තවදුරටත් අධ්‍යයනය කරන්න පුළුවන් ශිරපායි සතුන් පිළිබඳව අන්තර්ජාලයේ, ඒ වගේම පොත්පත්වල ඕනතරම් විස්තර තියෙනවා. ඒවා සම්බන්ධයෙන් ඔයාලට අවශ්‍ය කාරණා සම්බන්ධයෙන් ඕගොල්ලෝ කැමති සතුන් සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා දැනුවත් වෙන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලොන්ට ප්‍රශ්න දෙකක් මම ඉදිරිපත් කරනවා ඊළඟ ස්ලයිඩ් එකෙන්. ඒ ප්‍රශ්න දෙකටත් පිළිතුරු සපයන්න පුළුවන්ද කියලා උත්සාහ කරලා බලන්න. එහෙනම් ඔය හැම දෙනාටම බොහොම ස්තුතියි ස්ලයිඩ් ෂෝ එක හා සම්බන්ධ වුණාට. සුබ දවසක් හැමෝටම.